constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. දිවයින බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින වේලි කාලගුණික තත්ත්වයත් සමඟ ජන ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල වෙලා තිබෙනවා. මෙලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බලන්නට අප අද දිනේදී අනුරාධපුරයට පැමිණියා. ඒ අනුව අපි කුණුවිලගම් ප්‍රදේශයේ මේ ආකාරයෙන් සංචාරය කරමින් ජනතාවගේ පීඩාවන් පිළිබඳව සොයා බැලුවා. උණුවිලකම පිහිටා ඇත්තේ පිල්පත්තු අවේ භූමියේ අනුරාධපුර දිස්ත්‍රික් මයිමේ පිහිටේ පිවිසුම ආසන්නයේ. ගොවිතැන කේන්ද්‍ර කරගනිමින් සිය ජීවනෝපාය කෙන යන එහි ජනතාවට ඉඩුරය නිසා ජීවත් වීමද අසීරු කාර්යයක් වී තිබෙනවා. නැවක් තියෙන්නේ මේ අඩි 12ක වගේ ජලධාරිතාවක් තියෙනවා. ගොවියෝ 56 දෙනෙක් වගේ මේකෙන් තමයි යැපෙන්නේ. දැන් අවුරුදු එකමාරක දෙකක වගේ ඉඳලා මේ කුඹුරු කිසිම දෙයක් වැඩ වෙලා නැහැ. නියඟේ නිසා සතා සීපාවට පවා වන්න වතුර පිටක්වත් නැහැ. පානීය ජල අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි පසුබිමක පවස නිවා ගැනීමට වතුර පොදක් ඉල්ලා අද ගම්වැසියන් දේව කන්නලව්වකද නිරත වුණා. දිනා බණ්ඩාර දේව ස්වාමීන් වහන්සේ මෙවන් ඉඳගම් කොටුවට හොඳාකාර වර්ෂා ලබා දීලා ජලය ලබා දෙන්න අවසර දී වදාරනවා. ආයි බෝ වේවා. මේ ලිඳවැව ගම්මානයේ ඉඩෝරේට මුහුණ දී සිටින අයුරු මනාව පෙන්වන දසුන් පෙළක්. මොහොතින් මොහොත සිඳී යන ජල සම්පත නිසා කුඹුරු ගොවිතැනින් සහ හේන් ගොවිතැනින් දිවිසරි කරගත් වනමල්කම වැසියන්ට අද වන විට සිය ජීවිකාවද අහිමි වෙමින් පවතිනවා. මේනොට ප්‍රදේශයේ සියලුම වැව් ඉදිරියට ගිලා තියෙන්නේ. මේ අතරේ සමහර කිලෝමීටර 15ක් විතර යනවා නාන්නේ. ඒක අපිට තරකට ගන්න. දැන් අවුරුදු 34ක් මිනිසුන්ට ගොවිතැනක් නැහැ. නමුත් ඒ ගොවිතැන නැතුණා කියලා මිනිසුන්ට ජීවත් වෙන්නේ මම හම්බෙච්ච විකල්පයක්වත් නැහැ. වැව් අමුණු සියල්ල සිඳිගෙහි ඉරිතරා ගිහිල්ලා ඒ නිසාම සියලුම ගොවිතැන් ටික මේ වෙද්දි විනාශ වෙලා ඉවරයි. ඉතින් ජනතාව එක අතකින් පානීය ජලය නැතුව දුක් විඳිනවා, අනික් අතෙන් ආහාර නැතුව දුක් විඳිනවා. ඉතින් මෙවන් අවස්ථාවක විශේෂයෙන්ම දෙරණ නාලිකාව තමන්ගේ මාධ්‍ය යුතුකම මේ ආකාරයට ඉෂ්ට කිරීම ගැන අපි ප්‍රදේශයේ වෛද්‍යවරු විදියට මේ ඉතාම අගය කොට සලකනවා. අපි හෙට දිනේදීත් සූදානම්. මේ ශ්‍රී ලංකාවේ ජනතාව තවදුරටත් මේ ඉඩෝරේ නිසා පීඩාවට පත් වෙලා සිටින ආකාරය පිළිබඳ තොරතුරු අද දරන ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට.